හැමෝටම සුබ දවසක්. ඉතින් අද එකතු වෙලා ඉන්නේ මගේ දෙවෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් දෙවෙනි රිවිව් එක කිව්වොත් හරියටම හරි. මේ තියෙන්නේ අපි කතා කරන්න යන බයික් එක. Shero 225. දෙසිය යුසි පහ කියන එන්ජින් ධාරිතාව තමයි තියෙන්නේ. ඒ වගේම මේක ගියර් බොක්ස් එක ගැන කතා කරනවා නම් ගියර් හයිකින් සම්බන්ධව ගියර් බොක්ස් එකක් තමයි මේක දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ ගියර් සිස්ටම් එකක්. මොකද බයිසිකලේ පවර් සිස්ටම් එක වැඩි නිසා අතම ගියර් හයිකින් සම්බන්ධව ගියර් පත්තිය තමයි මේක දකින්න ලැබෙන්නේ. ඒ වගේම විශේෂත්වයක් තමයි මේක සෙල්ෆ් ස්ටාර්ට් මෝටර එකක් එන එක. මම කලින් XLR 250 එකක් කරා. ඒකේ සෙල්ෆ් ස්ටාර්ට් තිබුණා. ඒක කික් ස්ටාර්ට් විතරයි තියෙන්නේ. ඉතින් මේ බයිසිකලේ මේ බයිසිකලයට එන්නේ කික් සෙල්ෆ් ස්ටාර්ට් පමණයි. මේකට එන්නේ කික් ස්ටාර්ට් එන්නේ නැහැ. මේකේ හෙඩ් ලයිට් එක ගැන කතා කරනවා නම් මේක හෙඩ් ලයිට් එකේ ඉන්නේ හැලජන් H4 කියන බල්බ් එක තමයි. මේකට ඔවුන් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේක සිග්නල් ලයිට් පද්ධතිය කතා කරනවා නම් මේක දැනට ස්ටෑන්ඩඩ් සිග්නල් ලයිට් එක තමයි දකින්න ලැබෙන්නේ. ඉක්කෝ සිස්ටම් එක මේ බයිසිකලේ ඕන විසින් වෙනස් කරලා තියෙනවා. එයා යොෂිමුරා ෆෑන් එකක් මේකට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක බයිසිකලේ පවර් එකත් එක්ක ඇත්තටම ගොඩක් සවුන්ඩ් එකත් එක්කම තියෙනවා. ඒ වගේම මේකේ ෆ්‍රන්ට් එකේ පොඩි වෙනසක් කරලා තියෙනවා. මොඩිෆයි කිරීමක් කරලා තියෙනවා. එන්න මඩ් ගාඩ් එක ෆෙන්ඩර් කවර් එක අයින් කරලා ඔහු වෙන මොඩිෆයි ෆෙන්ඩර් කවර් එකක් දාලා තියෙනවා. ප්ලාස්ටික් එකක්. ඒක අපිට දකින්න ලැබෙනවා. ඒක හරිම ලස්සනයි බයිසිකලේ. ඒ වගේම මේකේ කාබුලේටර් පද්ධතිය ගැන කතා කරනවා නම් මේකේ ඩයෆ්‍රම් කාබ් එකක් තමයි දකින්න ලැබෙන්නේ. මේ තියෙන කාබ් එක. ඒ වගේම මේකේ ටයිම් චේන් ඇඩ්ජස්ටර් එකක් වෙනම දීලා තියෙනවා මේ ස්ථානේ. ඩිස්ක් එක ගැන කතා කරනවා නම් මේක මිලිමීටර් 220ක ඩිස්ක් එකක් තමයි මේක දකින්න ලැබෙන්නේ. ඒ වගේම ෆ්‍රන්ට් බ්‍රේක් සිස්ටම් එක, බ්‍රේක් කැලිපර් එක ගැන කතා කරනවා නම් මේකේ සිංගල් සිලින්ඩර් බ්‍රේක් කැලිපර් එකක් තමයි දකින්න ලැබෙන්නේ. පිටිපස්ස මේකේ ඩිස්ක් එකක් එනවා. මේකේ සමහරක් මොඩල් වලට විතරයි මේකේ ඩිස්ක් එකක් එන්නේ. මේකෙත් වන් සිලින්ඩර් බ්‍රේක් කැලිපර් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේකේ රිම් එක ගැන කතා කරනවා නම් මේකේ රිම් එක 18 වීල් සයිස් රිම් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ටයර් සයිස් එක දානවා නම් දැන්ට මේකේ දීලා තියෙන ටයර් සයිස් එක තමයි 110යි 90යි 18 කියන ටයර් සයිස් එක. ඒ වගේම මේකේ ෆ්‍රන්ට් ටයර් එක ගැන, ඒ කියන්නේ ඉස්සරහ ටයර් එක ගැන කතා කරනවා නම් මේකේ 21 සයිස් ටයර් සයිස් එකක් තමයි දකින්න ලැබෙන්නේ. 275යි 21 කියන ටයර් සයිස් එක තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේකේ මීටර් පැනල් එක ගැන කතා කරනවා නම් මේකේ අන්ලොක් මීටර් පැනල් එකක් තමයි දකින්න ලැබෙන්නේ. මේකේ ස්පීඩෝ මීටර් එකක් දකින්න ලැබෙනවා. RPM එකක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සයිඩ් එකෙන් ඉන්ඩිකේටර්ස් තියෙනවා. නියුට්‍රල්, ඒ වගේම සිග්නල් ලයිට්, ඒ වගේම හෙඩ් ලයිට් ඔන් ඔෆ් ස්විච් එක, ඒ වගේ දකින්න ලැබෙනවා. ඒ වගේම මේකේ හැන්ඩල් ස්විච් එක ගැන කතා කරනවා නම් මේකේ පාසින් ස්විච් එකක්, ඒ කියන්නේ හෙඩ් ලයිට් ඔන් ඔෆ් ස්විච් එකක් එනවා. සිග්නල් ස්විච් එක මෙතන තියෙනවා. හෝන් ස්විච් එකක් එනවා. ඒ වගේම මගේ දකුණු අත පැත්තේ ස්විච් සෙට් එකත් රන් ඔෆ් එකක් තියෙනවා. ඒ වගේම සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එකක් මෙතන ඕන් ඩිසයින් කරලා තියෙනවා. අපි කතාවක් නැතුව යන් මේකේ බයිසිකලේ ඕනත් එක කතා කරන්න. ෂෙරාන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අද අපි එයාගෙන් අහලා බලමු කොහොමද බයිසිකලෙන් දැනෙන විස්තර කියලා. ෂෙරාන් කොහොමද ඉතින්? හොඳයි. රයිට්. කොහොමද ඉතින් බයිසිකලේ කොච්චර කල් ඉතුරු ඔයා පාවිච්චි කරනවද මේක? මේක
මගේ channel එක subscribe කරන්න ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්න ඒ වගේම ඔයගලගේ comment මොන හරි දාන්න තියෙනවා නම් අනිවාර්යෙන් මතක් කරලා comment අනිවාර්යෙන් comment bar එකේ දාන්න. ඉතින් අපි ගිහින් ඉන්න සුබ දවසක් හැමෝටම safe ride.